Garu Katanayakathumani visheshayenma meeta maase ekahamarata kalin me rate taruna prajawat me rate janathawat visheshayenma jeevana arbudaya saha prajathantrawadi pratisanskarana illala aragalayak aarambha kara. එතකොට මේ අරගලය විවිධ පැතිකඩ වලට ගිහිල්ලා තමයි අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් වුණේ. එතකොට සමාජයේ සහ දේශපාලනයේ විවිධ කතාවන් තිබ්බා මේ සර්වපාක්ෂික ආණ්ඩු හදන්න ඒ වගේම සියලු පක්ෂවල සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න කියලා. නමුත් අපි බැලුවා විශේෂයෙන්ම දැන් අගමැතිතුමා පත් වුණ අලුත් අගමැතිතුමා පත් වුණායින් පස්සේ නියෝජ්‍ය කතානායකවරයා පත් කිරීමෙන්වත් එකඟතාවයකට මේ පක්ෂවලට එන්න පුළුවන්ද කියලා. අපිට පැහැදිලිවම තේරුණා පොට්ටුවත් අග්‍රාමාත්‍ය තුමාව බාරගෙන නැහැ පිළිගන්නේ නැහැ එතුමගේ යෝජනාව මේ එකඟ වෙලා නැහැ ඉතින් ඒ නිසා දැන් අත්ත වශයෙන්ම අපි කියන්න ඕන දැන් මේ අර්බුදවලදී අපි දැක්කා අග්‍රාමාත්‍ය තුමා ජාතිය අමතලා මේ විවිධ ප්‍රකාශ කරා මේ රටේ ආර්ථික ප්‍රශ්නෙට මේ විසඳුම් දෙන తాවකාලික විසඳුම් දෙන ආකාරය ඒ නිසා අපි විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය තුමාගෙන් ඉල්ලා සිටින කැමැති දැන් අපට කන්න නැති වුණාම ගෑස් නැති වුණාම තෙල් නැති වුණාම තියෙන දේපලක් විකුණලා අපි මේ බඩු ගන්නවද එහෙම නැත්නම් ඔබතුමාලා කෙටි කාලීන මැදි කාලීන දීර්ඝ කාලීන ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද තව කොච්චර කාලයක් රට සාමාන්‍යකරණය කිරීම සඳහා මේ ගත වෙනවද එතකොට ඒවට ආයෝජන ගේන්නේ මොන ආකාරයටද ඒ වගේම විපක්ෂ නායකතුමත් ඊය කියපු ආකාරයට විදේශගත ශ්‍රමිකයින්ගෙන් මීට පෙර ආපු මාසයකට ආපු ඩොලර් මිලියන 600කට වැඩි ප්‍රමාණයක් ගෙන්න ගන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද සංචාරක කර්මාන්තය දිනු කරන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද ආයෝජක ගෙන එන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද කියන එක මුලින්ම පැහැදිලි කර යුතුයි කියනක මම විශ්වාස කරනවා ඒ නිසා අපි මේ රටේ ප්‍රධාන විපක්ෂය හැටියට ජනතාව ගැන සංවේදී විපක්ෂයක් හැටියට ඒ නිශ්චිත වැඩපිළිවෙලවල් නිසියාකාරව මේ පාර්ලිමේන්තුව හරහා මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරලා ඒ කොමිටු හරහා එතුමා ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා නම් අපි කිසිම විරුද්ධත්වයක් නැහැ ඒ සඳහා සහයෝගය සහ දායකත්වය ලබා දීලා මේ ජනතාව මේ ප්‍රශ්නේ මුදව ගන්නත් ආයෙත් මෙවැනි ගැටලුවක් ඇති නොවෙන්නත් වැඩ කටයුතු කරන්න ලෑස්ති. නමුත් අපි පැහැදිලිව කියන්න ඕන විශේෂයෙන්ම ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙතනට පැමිණලා ඉන්න වෙලාවේ එතුමා අග්‍රාමාත්‍ය ධූරයෙන් නික්ම ගියයින් පස්සේ ජනාධිපතිතුමා අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට දුරකථනයෙන් කතා කරලා අගමැතිකම බාර ගන්න කිව්වා. නමුත් එහෙම අඬ ගහපු පල්ලියට අගමැති ධූර බාර ගන්න බෑ. මොකද හේතුව ආර්ථික ප්‍රශ්නය වගේම ජනතාව ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ තියෙනවා. මොකද්ද මූලික එක? අගමැතිතුමාට කලින් අයින් වෙන්නේ කොහේ ජනාධිපතිද? එතකොට මේ ජනාධිපති අයින් වෙන්නේ නැතුව අඬ ගහපු ගමන් ගිහිල්ලා මේ අගමැති ධූරය අරගෙන ඇමති මණ්ඩලයක් පත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී විදියට එකඟ වෙන්න බෑ. ඒ නිසා තමයි අපි කොන්දේසි දාලා ජනාධිපතිතුමාට එකපාරට අයින් වෙන්න බැරි නම් යම් කාලයක් අරගෙන ඒ කාලයට එකඟ වෙලා ඒ කාලය තුල කළ යුතු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන්න එකඟ වුණොත් අපි බාර ගන්න ලෑස්ති ගොවා. නමුත් කතානායකතුමනි ඒ ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුමම බොරුවක් කියන එක අපිට ඔප්පු වුණා. මොකද හේතුව ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරයාට යවන ලියුම අපි හදලා මම පෞද්ගලිකව ගෙනිච්චා ජනාධිපති මන්දිරයට. යනකොට හිටපු අපිට ආරංචි වුණා අගමැතිතුමා ඒ වෙලට දිවුරුම් දීලා නැහැ හිටපු කැබිනට් මණ්ඩලය එක්ක සාකච්ඡා කරලා තියෙනකොට. ඒ නිසා අපිට පේනවා දැන් රාජපක්ෂවරුන්ගේ රැකවලක් වෙන්න යනවද අගමැතිතුමා එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ රැකවලක් වෙන්න යනවද කියන පිළිබඳව අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ නිසා අපි නිශ්චිතව බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා අයින් වෙන්න එකඟ වුණාද ඒ එකඟතාවයේ මතද අගමැති ධූරය ගත්තේ එහෙම නැත්නම් 19 වෙනි සංශෝධනය කවදද ගේන්නේ දැනටමත් විපක්ෂය විසින් ගෙනල්ලා ගැසට් කරලා තියෙන 21 වෙනි සංශෝධනය කවදද ගේන්නේ මේ කාරණාවට උත්තර දෙන්න ඕන. අත්ත වශයෙන්ම අපිට ගෑස් ටික හොයාගත්තත් තෙල් ටික හොයාගත්තත් ආර්ථික යම් සමබරතාවයකට ගෙනාවත් තරුණ ප්‍රජාව විශේෂයෙන්ම අවුරුදු 18 23 24 තරුණ ප්‍රජාව ඉල්ලන්නේ මේ දේශපාලනයේ තියෙන මජර සංස්කෘතිය අයින් කිරීම සඳහා වූ ප්‍රතිසංස්කරණ ඉල්ලන්නේ. ඒ නිසා ඒ වාගමැතිතුමා ගේනවනම් ඒ සඳහා අපි සහයෝගය ලබා දෙන්න පැහැදිලිවම එකඟයි කියන එක අපි පැහැදිලිවම කියන්න ඕනේ. ඒ නිසා අනිත් එක තමයි දැන් සමහර අය මතවාදයන් හදනවා අලුත් අගමැතිවරයෙක් ආපු ගමන් ජාත්‍යන්තර සබඳතා තීරණ නිසා මේ ඔක්කොම පිටරටවල වලින් පැනපැන සල්ලි දෙයි කියලා. එහෙම දෙන්නේ නැහැ. මංගල සමරවිල් ඇමතිතුමා පැහැදිලුවම ඇමරිකා එක්සත් ජනපදයේ සැමන්ටා පවර් මැතිණියගෙන් කතා කරලා මේ කොවිඩ් වැක්සින ඉල්ලන්න පුළුවන්ද කියලා මාධ්‍යවේදී ප්‍රශ්න කරපු වෙලාවට තුමා කිව්වා
ඒක තමයි ඇත්ත. එතුමා කිව්වා විවිධ රටවල් වල විවිධ යාළුකම් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ රටවල් වල ප්‍රතිපත්ති මේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මතුමනාවත් වෙන කවුරු හරි අගමැතුණා කියලා ඒ රටවල් වල ප්‍රතිපත්ති නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඒ රටවල් වල ඒ ජාත්‍යන්තර සංවිධාන වලින් යම් යම් ආධාර විවිධ රටවල් වල තියෙන මූලික තත්ත්වයන් එක්ක දෙනවා. ඒව පොඩ්ඩක් එහා මෙහා කරන්න පුළුවන්. ඒ නිසා ඒක එහෙම එ르දි බලයෙන් එනල්ලා මේක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි අපිට පැහැදිලිව කියන්න දෙන්නේ. නිසා අපි පැහැදිලිවම දැන් මේක ඇතුළේ දේශපාලන ගේම් ගහන්න අපි සූදානම් නැහැ. තනතුරු වර ප්‍රසාද තාන්න මාන්න වලට මුවා වෙන සූදානම් නැහැ. මේ පත්වලා තියෙන අගමැතිතුමා මේ වැඩපිළිවෙල වල ක්‍රියාත්මක කරනවා නම් ඒක මේ සභාවට දැනුම් දෙන්න ඕන. ඒ සභාවට දැනුම් දුන්න නම් ඒවට ක්‍රියා කරන්න අපි ලෑස්ති කියන එක පැහැදිලිව කියන ඕන. එනිසා තමයි වගකිව යුතු විපක්ෂය විදියට දැන් අපි පෞගිය අපේ ආණ්ඩුව තියෙන කාලේ රුපියල් 2කින් තෙල් මිල වැඩි කරාම අපේ හිටපු අගමැතිතුමා ඇතුළු කණ්ඩායම ආවේ බයිසිකලෙන් ආවේ. දැන් බයිසිකලේ නෙමෙයි අපිට මේ දියවන්නා පීනල තමයි එන්න වෙලා තියෙන්නේ. නමුත් එහෙම වෙලාකවත් විපක්ෂ නායකතුමා අයියේ පැහැදිලිවම කිව්වා අපට ඉක්මනට රටට ඩොලර් ගේන්න පුළුවන් ශ්‍රමිකයින්ගේ මුදල් බැංකු මද්දතිය හරහා එවුවනම් යම් ප්‍රමාණයක ආරම්භයක් ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න කැමැති අගමැතිතුමාගේ ඉලක්කය විය යුත්තේ අගමැතිතුමාගේ ඉලක්කය විය යුත්තේ රට ගොඩ දැමීම විනා සමග ජන බලවේගය දෙකට කැඩීම නොවේ කියන එක පැහැදිලිව අපි කියන්න ඕන. ඒකම ද අපිට අහන්න කැමැති. පෞගී කාලේ විශාල මේ ප්‍රශ්නාර්ථයක් ආවා විශේෂයෙන්ම අතිගරු කාඩිනල්තුමා ප්‍රමුඛ කණ්ඩායම ප්‍රමුඛ අය මේ පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දෙන්න මේ පරීක්ෂණවල ස්වභාවය පිළිබඳව විනිවිදභාවය පිළිබඳව ලොකු අවුලක් තියෙනවා කියලා. ඒ නිසා අපි අහන්න කැමති අගමැතිතුමා අගමැති ධූරයේ ධර්ණ සමයේ තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. එතකොට එතුමා මේ පරීක්ෂණ අලුතින් ආරම්භ කරලා දඬුවම් ලබා දිය යුතු අය හොයාගෙන ඒ සමාජයේ අවබෝධයක් තියෙන කවුද මේක වැරදි කරුවෝ කියලා ඉවරලා කවුද මේවට උර දුන්නේ කියලා. එතකොට ඒ අයට දඬුවම් ලබා දෙන්න වර්තමාන අගමැතිතුමා සූදානම්ද කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම අපි කියන්න ඕන දරු අගමැතිතුමනි ඔබතුමා පෝට්ටුවේ කට්ටියත් එක්ක ඔය පැත්තේ වාඩි වුණාට ඊයේ බැසිල් රාජපක්ෂ මහත්තයා පෙන්නවා අගමැතිතුමාට ඕන විදියට වැඩ කරන්න දෙන්නේ නැහැ. එතුමාට ඕන විදියට පක්ෂයේ ආන්තරනේ තියෙන්නේ ඒ පැත්තේ කියලා. දැන් මං ගාව තියෙන කතානායකතුමනි පත්‍රිකාවක්. දැන් මේ අගමැතිතුමාට ආණ්ඩු කරන්න වෙලා තියෙන්නේ කවුරු එක්කද? මහින්දානන්ද අලුත්ගමගේ කියනවා මට නිින්ද යන්නේ රනිල් හිරේ ගියේ දාටයි කියලා ඉවරලා. ඉතින් මෙන්න මේ ආයතනයක තමයි ආණ්ඩු කරන්න වෙලා තියෙන්නේ. ඊළඟට මේ පාර්ලිමේන්තු මම ඉන්න වෙලාවකම මේ රෝහිත් අපේගුණවර්ධන මැතිතුමා ගුවා රනිල්ට අගමැතිකම දෙන්න අපිට මොලේ අමාරුවක් නැහැ කියලා. දැන් මේගොල්ලෝ එකට වැඩ කරන්නේ කටින්ද අදෝමුඛයෙන්ද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමතියි මට නම් එක දෙයක් තමයි තේරෙන්නේ අගමැතිතුමාට මේ රට තුල මතුවලා තියෙන මේ ආණ්ඩුවට විරුද්ධව මතුවලා තියෙන අර්බුදයෙන් ඈතර වෙන්න එතුමාව පාලම කරගෙන මිනා මිසක එතුමට ඒ පාලම තරණය කරන්න මේ අය ඉඩ දෙන්නේ නැහැ කියන එක නම් අපිට පැහැදිලි. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕන තව එක ප්‍රශ්නයක් අහන්න ඕන. දැන් අගමැතිතුමා විපක්ෂයේ ඉන්නකොට විවිධ අවස්ථාවලදී රටේ ආර්ථිකය සම්බන්ධව අපිත් එක්කත් මේ කතා කරලා තියෙනවා. මොකද එතුමා අපේ හිටපු පක්ෂයේ නායකයා විදිහට අදහස් හුමාරු කරගෙන තියෙනවා. ඒ අනුව මම අද අහන්න කැමතියි මේ අද මේ රට පත්වලා තියෙන ආර්ථික ප්‍රපාතකේ මූලික ඝාතකයෙක් තමයි හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයා. ඔහුගේ උද්දච්චකම ඔහුගේ තකතිරුකම මත තමයි මේ සියල්ල සිද්ධ වුණේ. පෞගී දාවක අර්ෂද සිල්ලා මැතිතුමත් හිටියා. කෝප් කමිටුවට ආපු වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කරපු ප්‍රකාශ අනුව සංවේදී දේවල් අපි කියන්න කැමති නැහැ. නමුත් මහ බැංකුවට අධිපතිවරයාට විවිධ අවස්ථාවලදී ලිඛිතව මේ එළඹෙමින් පවතින ආර්ථික අර්බුදය පිළිබඳ දන් දුන්න වෙලාවේ එතුමා තුට්ටු දෙකකට මායින් නොකර කැබිනට් මණ්ඩලයත් නොමග යවුවා මේ අජිත් නිවාඩ් කබ්‍රාල්. එතකොට මේ රටේ ආර්ථිකය ඝාතනය කරන්න මේ කළු සල්ලි වලින් ඩොලර් මාෆියාව හදන්න මූලික වෙච්ච කබ්‍රාල්ට විරුද්ධව ඔබතුමා පරීක්ෂණ කරන්න ලෑස්තිද? ඔව්, වැරදකරුවෙක් වුණොත් එහෙම ඔව් හිරේ දානවද කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. ඒ නිසා අවසන් කරන්න කලින් මේ විශේෂයෙන්ම කියන්න ඕන දැන් මේ පොට්ටුවේ ඉන්න අය තමයි මේට අවුරුදු දෙකමාරකට කලින් අපේ අගවැත්තුමාට විවිධ චෝදනා එල්ල කරේ. ඒතුමාට මේ රට පාලනය කරන්න බෑ, මහ බැංකුව කැඩුවා, රට පාවල දුන්නා, පාස්කුව වෙන්න ඉඩ දුන්නා කියලා චෝදනා නගලා තමයි බලයට ආවේ. මං අහන්න කැමතියි අද ඒ චෝදනා වලින් එතුමා නිදහස් වෙලා තියෙනවද? එතුමා නිදහස් කරලා තියෙනවද?
නිදහස් කරන්න සූදානම්ද එහෙනම් මොන පදරමින්ද නිදහස් කරන්න කියන එකත් අපි පැහැදිලිවම කියන්න ඕන ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕන තව දේවල් ගොඩාක් තියෙනවා කතා කරන්න නමුත් අග්‍රාමාත්‍යවරයා හැටියට එතුමා තනි පුද්ගලයෙක් විදියට මේ රටේ ආර්ථික අර්බුදය විසඳන්න ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒ සඳහා වූ සහයෝගය විපක්ෂයේ හැටියට කමිටු හරහා ලබා දෙන සූදානම් හැබැයි ඒ වෙනුවෙන් ඩීල් දේශපාලනයේ යෙදෙන්න හෝ මේ රාජපක්ෂ පවුලේ හෝ ඒ ආණ්ඩුවේ හෝ රැකවලක් වෙන්න එතුමා උත්සාහ කරනවා නම් ඒකට විරුද්ධව මහපාරට යන්න අපට සිද්ධ වෙනවා කියන එක පැහැදිලිවම කියන්න ඕන බොමිසු